ඇත්තම ගත්තොත් දැන් චීනයේ සහ අපේ නාරා ආයතනය ගිවිසුම්ගත වෙලා තියෙනවා අපේ සාගර කලාපයේ පතුල අධ්‍යයනය කරන්න ගවේෂණය කරන්න. ඒ ගිවිසුමට අනුව චීනයේ ඒ ගවේෂණ යාත්‍රාවක් නාවික යාත්‍රාවක් පසුගිය ඔක්තෝබර් මාසයේ මුල වෙනකොට එන්න නියමිත වූ තිබුණා. නමුත් කිසියම් රටක බලපෑම නිසා ශ්‍රී ලංකා රජය කිව්වා මේ නැවෙන එක ප්‍රමාද කරන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් ගිවිසුම්ගත වෙලා නාරා ආයතනයයි චීන රජයයි ගිවිසුම්ගත වෙලා එවැනි නැවක් වෙනකොට ඒක නවත්තනව නම් මොකක් හරි කවුරු හරි තුන්වෙනි පාර්ශ්වයක් කියපු නිසා ඒකට බයි මේ ඒ නැව එන්න තව ප්‍රමාද කරන්න කියනවනම් එතකොට එවැනි ආකාරයේ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන පාලනයකට මම හිතන්නේ චීනයේ වගේ රටකින් අවශ්‍ය සහයෝගය ලබා ගන්න පුළුවන් වෙයි කියලා. අපේ රට ළඟ ඉන්න ලুকু අයියා ඇස් දෙක ලুকু කරගත්ත ගමන් කකුල් දෙක වේලුවන්න ගන්නවා. ඈත ඉන්න බටහිර ලুকু අය අනිත් අයියා පාට් එක දාපු ගමන් කකුල් දෙක වේලුවන්න පටන් ගන්නවා. එතකොට සැබෑ මිත්‍රයෝ අපිට නැති වෙනවා. අරගොල්ල මිත්‍රයෝ කියලා හිතාගත්තට ඒගොල්ලෝ බලන්නේ අපේ කඩා වඩා ගන්න මිසක් වෙන දෙයක් කරන්නේ නෙවෙයි. ලක්කම්මගේ දරුවු ටික අන්තිම සටන ගාලු මුදුරින් කරලා රනිල් වික්‍රමසිංහව ගෙනාව බලයට දැන් ඉතින් මේ උන්නැහෙදෙනවා මාව උඹලා ගෙන්න ගත්තනම් මන් දෙන්නම් උඹලට හොඳ පරිප්පු පූරියල් එක ඇති වෙන්න විදුලිය නගනවා. විදුලි බල මණ්ඩලයේ තියෙන නාස්තිය වළක්වන්න පියවර ගන්නේ නැහැ. මේ විදුලි බිල මෙච්චර වැඩි කරලා අන්තිමට විදුලි පාරිභෝගිකයව එකඟ කරගන්නවා. විදුලි බල මණ්ඩලයේ කෑලි 7-8කට කඩලා විකුණගන්න. ඒ විකිණීම සඳහා ඕන කරන පීඩනය මේ දෙන්නේ. මේක පිටිපස්සේ තියෙන කතාව මේක. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.